මට සුගතපාල මාස්ටර් ගැන කතා කරන්න. ඔව්. මොකද අපේ අසහාය වික්ටර් රත්නායක ෂෝරින්ටත් සංගීත උගන්වපු මාස්ටර්. පොඩ්ඩක් ඒක කතා කරන්න. ඔව් මගේ පියා තමයි තාත්තගේ මුල් ගෝලියෝ විදියට ගත්තොත් වික්ටර් රත්නායක ඒ වගේම ටියුලින් ජයරත්න සෝම්පාල රත්නායක ගොඩක් ඉන්නවා ඒ වගේම මගේ තාත්තගේ අයියා දයාපාල සර් එයාගේ ගෝලියෝ තමයි ටීඑම් ජයරත්න ලක්ෂ්මණී දේශේකර සහ නිමල් ගුණසේකර ඉතින් ඒ ඔක්කොම එක අපේ තාත්තගේ සහ තාත්තගේ අයියාගේ ගෝලියෝ ඉතින් තාත්තගේ ආභාෂය තමයි මම මේ තාත්තට එන්නේ තාත්තා තමයි මගේ ගුරුවරයා සහ මගේ අම්මට තමයි ආසාව තිබ්බේ මාව ගායකෙක් කරන්න අම්මට ඒ අවස්ථාව ගන්න බැරි වුණින්ද ඇත්තෙන්ම ඉතින් ඒ දෙන්නගේ තිබ්බ සංගීත ශාස්ත්‍රය පිළිබඳව සහ සංගීතයේ පිළිබඳ තිබ්බ දැනුම තමයි මට ලැබුණේ ඒක තමයි මගේ සින්දුවල මට ගීතමය පිළිබඳ ප්‍රශ්නයක් ලොකුවට බලපාන්නේ ගීත මමම නිර්මාණය කරපු ගීත ගොඩක් තියෙන නිසා ඉතින් ඒ දේවල් මට ලැබුණා ඉතින් මගේ පියාණන් ගැන කතා වෙන හරි අඩුයි මට ඕන වුණා ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ තාත් මේ මගෙන් හැමෝම අහනයි මේ රොමේෂ් සුගතපාල කියන්නේ පොඩ්ඩක් අමාරු එක පාට ඒ වුණාට මට ඕන වුණා අපේ තාත්තා යම් කිසි තැන්වලදී කම්පා වෙලා තිනවා එයාගේ කට්ටියකින් කීප දෙනෙක් පමණ එයා වගේ කරන්නේ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕකද ප්‍රීති නැන්ද කියන්නේ අපේ සරත් දසනායක මාමගේ නෝනා අපේ ගෙදර ඇවිල්ලා කියනවා මගේ පුතා රංග දසනායක සර් එවන් මගේ අපේ තාත්තා යට සංගීත වාදිනවා එතකොට සර් එවන්න රොමේෂ්ට උදව් කරන්න ඇත්තටම රංග අයියා ඒ කරේ උදව්ව මට මේ අඩිතලම එන්න රංගය උදව් කරේ අන්න මං එතන නම් මාදිර ගරුකන තාත්තගේ ගෝලයක් ඉදිරිය සහ ඥාතියෙක් ඉදිරිය උනත් ඒ පහසුකම් හදලා දුන්නත් තාත්තා සමහර තැන්වලදී කම්පා වුණා අර ගෝලියෝ නිකමටවත් මොකද ඒ ෆොටෝ එකක් තියෙනවා 1956 57 තාත්තා විතරත් නෑ කියන්නේ සමස්ත ලංකා සංගීත තරඟ ජයග්‍රහණය කරපු ෆොටෝ එක දැන් තාත්තා නෑ ඉන්න කාලේ බලබල හිටියා ඉතින් සමහර තැන්වලදී ඔවුන් මේ ගැන ප්‍රකාශයක් කරන්න නැතිකම ඉතින් තාත්තා ගොඩක් කම්පා වුණා. ඉතින් මම උත්සාහවන්ත වුණා තාත්තගේ නම කොහොම හරි අරන් එන්නම් කියලා. ඉතින් අද තාත්තා ජීවතුන් අතර නැති වුණා සුගතපාල නාමයේ තියෙනවා. අපි එතුමන්ව සිහි කරනවා.